අදතාව ඔබත් එක්ක කතා බහකට. අපි හැමදාම කියනා වගේ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් ළඟම තියෙන subscribe එක රතු බටන් එක ක්ලික් කරලා ඒ වගේම ළඟම තියෙන bell icon එකත් ක්ලික් කරලා තියාගන්න මගේ වීඩියෝස් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් අතනම යාළුවන්ටත් බලන්න share කරන්න. මේක අපි මේ දැනුම බෙදා ගන්නවා, මේ දැනුම එක්කව කරන අවස්ථාවක ඉන්නේ. මේ අපි උඩුගම් බලා පීනනවා. ඒක මතක තියාගන්න ඕනේ අපි සියලුම දෙනා. මොකද මේ රාජපක්ෂවරු, මේ රනිල් වික්‍රමසිංහලා, ඒක වගේම සජීව් ප්‍රේමදාසලා කියලා වෙල කියන්නේ මේ රට හදන්නා මිනිස්සුනේ. ඒක නිසා අපි මේ ඔවුන් ගැන තමයි හැමතිස්සෙම මේ මොකක් හරි දෙයක් වුණොත් එහෙම දැනුවත් කරන්නේ. ඉතින් ඒක නිසා අපිත් එක්ක හැමදාම රැඳී ඉඳින්න කියලා වෙල මම ආරාධනා කරනවා. අද අපි වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලි වෙල මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්න ඔයාලා බල්ලි වෙල අපි කතා කරමු. කොච්චර කාලයක් නිකන් පෝර දුන්නද? මේ වීඩියෝ එක දික් වෙන්නේ මේ බලන්න අපේ රටේ ජනාධිපති එයා මැදමුල්ලේ බුදලේ විකුණලා ගෑන්ලෙවල්ල අපිට පොහොර ටික දුන්නා වගේනේ කතා කරන්නේ. හරිද? එතකොට අපි ඇත්තටම මැදමුල්ලේ බුදලේ විකුණලා ගත්තේ පොහොර ටිකක් නේ. එයා අපිට නිකන් දුන්නලු අවුරුදු දෙකක්ම මං පොහොර වාලා නිකන් දුන්නලු. හරි, ඒ දෙන්න ඇති. දුන්න නම් දුන්නේ අපේ බදු මුදලෙන්. අපි හාල්ලටයක් ගත්තත්, අපි ටීනියටයක් ගත්තත්, අපි ලුණුවැටයක් ගත්තත්, ඒ සෑම දෙයක්ම ඒ බදු මුදලෙන් දුන්න දේවල් තමයි අපිට. ඒ වගේම අපි වෙනුවෙන් ණය වුණා නම් ඒ සෑම සතයක්ම අපි බදු වශයෙන් අපි ඒව ගෙවනව රටට. හරිද? එතකොට ඕ රාජපක්ෂවරු, හරිද, ඕ රාජපක්ෂවරු කවුරු හරි ඉන්න එකෙක්වත් එක හාල්ලටයක්, එක ලුණුවැටයක්, එක සීනියටයක් සල්ලි දීලා ගන්න නැති මිනිස්සු. එතකොට අපේ බදු මුදලින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ. අපේ බදු මුදලින් ජීවත් වෙලා අපේ අහිංසක මිනිස්සුන්ට සැල් එකක් දානවා. මේ විදිහට මේ මම දුන්න අවුරුදු දෙකක් දුන්න, අවුරුදු තුනක් දුන්න, අරක දුන්න, මේක දුන්න කියලා වෙලා. ඒක නිසා ඒ තත්ත්වයට තියාගන්න එපා ජනාධිපතිතුමෝ. හේතුව තමයි ඔබගෙන් අපි ජීවත් වෙන්නේ නැහැ, අපෙන් ඔබ ජීවත් වෙනවා. ඒක මතක තියාගන්න. ඔයාගේ ගෙදර ඉන්න බල්ලට බත් එක දුන්නත් ඒකත් අපේ ගෙදරින් යන සතෙන් හරි රුපියලෙන් හරි තමයි ඒකත් දෙන්නේ. ඒක නිසා අපි ලෝකේ දැකලා තියෙනවා. ඒ වගේම අපේ මිනිස්සුත් දැන් ලෝකේ දකිනවා. ඒක නිසා කාටවත් මේ බොරු කරන්න බෑ. අපි ජීවත් වෙන්නේ 2022. ඒක නිසා අපි හොඳට ලෝකේ දකිනවා. මගේ අම්මා තාත්තේ, මගේ සහෝදර සහෝදරයෝ මෙන්න මේක හොඳට මතක තියාගන්න. ලෝක ජනාධිපතිවරු ඒ මිනිස්සු දන්නෝ රටේ පුරවැසියගේ කතිරේ වටිනාකම. ඒක නිසා ඒ මිනිස්සු ඇවිල්ලිවලා කතා කරන්නේ ඩියර් සර්, ඇමරිකන් ජනාධිපති ඇවිල්ලා ඩියර් සර්, ඩියර් මැඩම් කියලා කතා කරන්නේ. එතකොට ඒ මිනිස්සු දුන්ගේ කොච්චර රෙස්පෙක්ට් කරනවද කියලා බලන්න පුරවැසියන්ට. හේතුව තමයි ඒ මිනිස්සු හරි වැදගත් විදිහට තමන්ගේ රටේ ජනාධිපතිනේ කවුරු ආවත් තමන්ගේ ආත්මගරුත්වය කෙලින් තියාගෙන මිනිස්සු ඉන්න දන්නවා. ඒ නිසා ඒ ජනාධිපති ආවත් මේ මිනිස්සුන්ට කතා කරන්නේ ඩියර් සර්, ඩියර් මැඩම් කියලා. එතකොට මම ජීවත් වෙන්නේ ඉතාලි වල නිසා කොමස්ටයි සිනියෝරේ කියලා තමයි, කොමස්ටයි සිනියෝරා කියලා තමයි ඉන්න ජනාධිපති හෝ අගමැති හෝ අනිත් ඇමතිවරු කවුරු ආවත් ඒ මිනිස්සුන්ට කතා කරන්නේ. එතකොට ඒ මිනිස්සු දන්නවා තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය, ආත්ම ගරුත්වය ඒ මිනිස්සු දන්නවා. ඒක නිසා තමයි ඒ මිනිස්සු ඒ විදිහට ජීවත් වෙන්නේ. මොකද කාගෙන්වත් නිකන් යටත් වැසි විදිහට ඉන්න ඒ මිනිස්සු හොඳට හම්බ කරලා තමන්ගේ බදු මුදලෙන් ඒ මිනිස්සු යැපෙන බව දන්නවා. ඒ නිසා ඒ මිනිස්සු ඒ විදිහට ජීවත් වෙනවා. මගේ අම්මා තාත්තට එක දෙයක් මම තේරුම් කරලා දෙන්න. අපි දැන් අර ආදි කාලේ වගේ රජවරුන්ගේ යටතේ ඉන්න අපිට නිකන් කිසිම දෙයක් දෙන රටකනේ අපි ජීවත් වෙන්නේ. අපිට නිකන් කියලා දුන්නනම් දෙයක් ඒ හැම දෙයක්ම දෙන්නේ ඒ මිනිස්සු. අපේ බදු මුදලින් තමයි සියලුම දේවල් කෙරෙන්නේ. රටක සියලුම දේවල් කෙරෙන්නේ අපේ බදු මුදලින්. හරිද? ඕ මැද මුලනේ කිසි එකෙක් හාල්ලටයක් ගන්න නැහැ කිව්වම, වීයටයක් ගන්න නැහැ කිව්වම, ලුණුවැටයක් ගන්න නැහැ කිව්වම උන් ඔක්කොම යැපෙන්නේ අපේ බදු මුදලින්. හරිද? ඉතින් ඒක නිසා අපි කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. අනිත් එක තමයි අපි මේ නිකන් දෙනවා කියන තැනින් අපි ඒ කන්සෙප්ට් එකෙන් මිදෙන්න අපි වැඩ කරන්න ඕනේ. හේතුව තමයි ඒ විදිහට
මුන් අපට නිකන් දෙනවා කියලා කිව්වොත් එහෙම උන්ගේ ලොකුකම් බලන්න. ඒක නිසා අපි කාගෙවත් නිකන් ගන්නෙ නෑ. අපි ගන්නවා නම් අපේ බදු මුදලින් තමයි ගන්නෙ. නමුත් ඕක තේරුම් ගන්න නැති මිනිස්සු තමයි ඉන්නේ. ඒක නිසා දැන් මිනිස්සුන්ට තේරුම් ගිහිල්ලා තියෙනවා අපි ජීවත් වෙන්නේ අපේ බදු මුදලින් තමයි. අපි මේ රටේ ණයටික් ගෙවාගෙන මේ ඉන්න පාලකයෝ ඔක්කොම ජීවත් කරවගෙන අපි ජීවත් වෙලා ඉන්නේ කියන එක. එතකොට ඒක තේරුම් අරගෙන අනිත් එක තමයි අපේ මිනිස්සු හැදෙනවට කැමති නැත්තේ ලෝකේ රටවල් වල බලන්න මේ මිනිස්සු දෙපෙයින් හිටගෙන ඉන්නකොට මේ මිනිස්සුන් ගාවට ජනාධිපති ඇවිල්ලා ඩියසර් කියාගෙන ඉන්නේ මේ මිනිස්සු දෙපෙයින් හිටගෙන ඉන්න නිසා. එතකොට අපේ මිනිස්සු අපේ රටේ ශ්‍රී ලාංකීය පුරවැසියන් තාම දෙපෙයින් හිටගෙන නැති නිසා උන් ඇවිල්ලා නිකන් හාල් සේරුව දීලිවල නිකන් අපිට පෝච්චි කට දීලා අපිට තකරම දීලා අපිව පාගෙන ඉන්න හදන. ඒක නිසා අපි බලන්න ඕනේ හැමතිස්සෙම අපේ දෙපයින් නැගිල්ලවල මේ මිනිස්සු අපේ ළඟට ගෙන්නව ගන්න විදියට වැඩ කරන්න. ඒක නිසා එහෙම ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි අපි ඇයි මිනිසුන්ට යටත් වෙලා ජීවත් වෙන්නේ? අනිත් එක තමයි අපි හදනවන හදාගන්න ඕන ආණ්ඩුව අපේ සේවකයන් කියලා ඒ මිනිස්සු හිතාගෙන ඉන්න ආණ්ඩුව තමයි අපි දැන් හදාගන්න ඕන. මොකද රටේ අපි ජීවත් වෙන්නේ ආත්මගර්ත්වයෙන් ජීවත් වෙන මිනිස්සු වශයෙන්. අපිට සේවය කරන්න යම් කිසි පුද්ගලයෙක් ඔතෙන්ට යනවා නම් ඒ මිනිස්සු දැනගන්න ඕනේ එයා අපේ සේවකෙක් මිසක් අපි ඒ මිනිසුන්ගේ යටත් වැසියෝ නෙමෙයි කියන එක. ඒ නිසා අපි දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒක තමයි අපි වෝට් එක ගහනවා නම් අපේ ඡන්දය දෙනවා නම් ඒ මිනිස්සයා හොඳට අපිට අපේ රටට අපිට ආදරය කරන පුද්ගලයෙක්ද අපි වෙනුවෙන් කැප වෙන පුද්ගලයෙක්ද කියලවල ඒ කරුණු කාරණා ඇත්තනම් බලලා තමයි දෙන්න ඕනේ. මොකද ඒ මිනිසුන්ගේ සල්ලි ටික පම් කරලා වියදම් කරලා අපෙන් සල්ලි එක එක බඩු ටික බෙදලිවල අවසානට අපෙන් ඡන්දය ගත්තොත් ඔන්නෝ තත්ත්වය තමයි වෙන්නේ. ඒ නිසා අපි කිසි එකෙක්ගේ කිසි දෙයක් නූල් පටක්වත් උඹලගේ අපිට එපා. අපි හම්බ කරගෙන කනවා කියන තැන හිතගත්තොත් එහෙම අපිට කවදාකරි මේ රටේ හරියට කොන්ද කෙලින් දාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි අන්න එතෙන්ට එනව මිසක් එක එකගේම්වත් යටත් වෙලා අපි එකෙක්ගේම්වත් ජීවත් වෙන තත්ත්වයට පත් වෙන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. ඒක නිසා අපි මේ තුන්වෙනි බලවේගය අපේ රටට ආදරය කරන අපේ රට ගැන හරි අවබෝධයක් තියෙන මේ තුන්වෙනි බලවේගය ගේන්න අපි උත්සාහ කරමු. මේ රාජපක්ෂලවත් මේ රනිල් වික්‍රමසිංහලවත් මේ සජිත් ප්‍රේමදාසලවත් මේ රටට ආදරේ නැහැ. ඒක නිසා අපි හරි ගස්ස ගන්නවා නම් ගන්න ඕනේ අපේ රට ආදරය කරන තුන්වෙනි බලවේගයක් කියන එක කියමින් අදට ඇපල් කඩේ නුවණ ඔබෙන් සමු ගන්නවා. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ සිල් දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝන්.